හැයි ආදරය දුවරුන් සිදනාම මේ අපේ ඔන්ලයින් පාට මාලාස්ල ආදරය පිළිගන්නවා. ඉතින් අදවස්සේ මම 10 පටවුන්ට 10:07 පාඩම මුලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම අපි මෙතෙන්දී මුලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය ගැන කතා කරනකොට මුලද්‍රව්‍යයක් සහ සංයෝගයක් ඕනම දෙයක් සෑදලා තියෙන පරමාණු කියන අතිශය කුඩා අංශුවලින් පරමාණුවක් කියලා කියන්නේ අපිට පීවැස්සට දකින්න බැරි තරම් කුඩා ප්‍රමාණය අංශු වෙනවා. ඒතර මේවා ස්කන්ධ වෙනුම් කරන් ගියොතින් ඒවා ස්කන්ධ වෙනුම් කියන්නේ කුඩා ස්කන්ධයක් නිසා අපි එදිනදා පාවිච්චි කරන ස්කන්ධ වෙනුම් පරිමාණවලට සංවේදී වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා අද පරමාණු ස්කන්ධ වෙනුම් කිරීම සඳහා වෙනම ස්කන්ධ වෙනුම් ඒකකයක්. ඒතර මම ඔබට පැහැදිලි කරන්න අපි උදාහරණයක් ගත්තොත් එහෙම අලියෙක්. අලියෙක් මිනිසෙක් ඊළඟට කූඹියෙක් වගේ තුන්දෙනෙක් ගැන සලකමු. ඒතර අපි දන්නවා අලියාගේ ස්කන්ධයට සාපේක්ෂව මිනිසාගේ ස්කන්ධය අතිශය සාපේක්ෂ කුඩාකයක් වෙනවා. ඒතර මිනිසාට සාපේක්ෂ කූඹුව කියලා ගත්තොත් එහෙම කූඹුවගේ ස්කන්ධය තවත් කුඩා වෙනවා. ඉතින් ඒ නිසා අපි අලියාගේ ස්කන්ධයෙන් මයින තරාදීන් නැත්නම් ස්කන්ධ වෙනුම් ඒකකයෙන් කූඹියගේ ස්කන්ධයෙන් මයින ගොඩින් මොදෙන්නේ කූඹියගේ ස්කන්ධයෙන් සංවේදී වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි විද්‍යාඥයන් මොකද කරේ? ඒගොල්ලෝ හඳුනාගත්තා ස්කන්ධේ මැනියුස්දා වෙනුම් ඒකකයක්. ඒකට අපි කියනවා මොකද? පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකක නැත්නම් අපි පාඩ කියනවා ඇටොමික් මාස් යුනිට්. ඒතර මෙන්න මේ ඇටොමික් මාස් යුනිට් කියන එක පාවිච්චි කරලා නැත්නම් පරමාණු ස්කන්ධ ඒකක කියලා ඒගොල්ලෝ මුලින්ම හඳුනාගත්ත මුලින්ම අර්ථයක් ගත්ත මොකද්ද? කුඩාම පරමාණු. අපිට හමුන මූලද්‍රව්‍ය වලින් අපි දන්නවා හයිඩ්‍රජන්, හීලියම්, මීතේන්, බෙරිලියම්, බෝරෝන් ආදී වශයෙන් මූලද්‍රව්‍ය ටික තියෙනවා. ඒතර ඒවායින් කුඩාම මූලද්‍රව්‍ය තමයි කියන මොකක්ද? කුඩාම පරමාණුවක් තියෙන්නේ හයිඩ්‍රජන් වලට. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධ අපි සලකන්නේ කුඩාම ඒකකයේ ලෙස. රයිට්? ඒතර මේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය මුලින්ම අර්ථයක්වත් මොකක්ද? පරමාණු ස්කන්ධ ඒකකයේ ලෙස. ඒතර හයිඩ්‍රජන් පරමාණු සාපේක්ෂව තමයි අනිත් කටි ස්කන්ධය මෙලොන් කරේ මුල් අවස්ථාවේ. ඒතර අපි ගන්නවා හයිඩ් මෙහෙම ගත උදාහරණ විදිහට තරාදියක් මෙහෙම තියෙනවා. මේ තරාදියේ එක පැත්තකට අපි දාගන්නවා මෙයාට තරාදියේ මේ පැත්ත දාගන්න අපි ස්කන්ධේ මයිනස් මූලද්‍රව්‍ය මොකක් කරා බෙදමු උදාහරණයක් මැග්නීසියම් කියලා. මේ මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය පැත්ත දාත්තන මේ පැත්තට අපි දානවා අර අපි හඳුනගත්ත ස්කන්ධ වෙනුම් ඒකක. ආ ස්කන්ධ වෙනුම් ඒකක මේක අපිට උදාහරණ දෙකක් ගන්නවා. මෙතෙන් අපි ගත්තා මුල් අවස්ථාව ගත්තා හයිඩ්‍රජන් පරමාණු. ඒතර හයිඩ්‍රජන් පරමාණු දාන එකක් දාලා බලන්න මෙයාට තුල වෙනවා. නැත්නම් දෙකක් දාලා බලන්න, තුනක් දාලා බලන්න මේ වගේ පරමාණු දාලා ස්කන්ධ වෙනුම් කිරීම කරනවා. ඒතර ඒක තමයි මේකේ කන්සෙප්ට් එකනේ. මොකද පරමාණු මේ පරමාණු වල ස්කන්ධේ ගොඩාක් උඩයි. ඒ නිසා පරමාණු ස්කන්ධේ මයින්න පරමාණු වල ස්කන්ධේ සාපේක්ෂ වෙනුම් මේකya භාගිකින් කරා. ඒතර ඒ හයිඩ්‍රජන් තමයි මුලින් පාවිච්චි කරනවොත් පසු කාලන මොහොතේ හයිඩ්‍රජන් සමස්ථානික හඳුනාගැනීමත් එක්ක හයිඩ්‍රජන් සමස්ථානික අපිට ලැබෙනවානේ. හයිඩ්‍රජන් සමස්ථානික ප්‍රවදීමත් එක්ක මොකද වෙන්නේ? අපිට බැරි වෙනවා හයිඩ්‍රජන් නිරන්තරයෙන් යොදාන්න. මොකද ඒකේ දෝෂ ඇති වෙන්න ගන්න. ඊට පස්සේ විද්‍යාඥයින් තෝරගත්ත ඔක්සිජන්. ඔක්සිජන් පරමාණු ස්කන්ධේ 16 පංගුව. ඔක්සිජන් පරමාණු ස්කන්ධය අරගෙන ඔක්සිජන් පරමාණු ස්කන්ධේ 16 පංගුව තෝරගත්තා. මේ ඔක්සිජන් පරමාණු ස්කන්ධේ 16 පංගුව බාද කිව්වෙ ඒකෙදි ගැටලුවක් නැහැ. දෙවෙනි අවස්ථාව ඇතන පාවිච්චි කරා ඔක්සිජන් පරමාණු ස්කන්ධේ. ආ ඕ පරමාණුක ස්කන්ධේ 16 පංගුවක් 16 එකක් රයිට්. ඒතර මේ ඔක්සිජන් පරමාණු ස්කන්ධ 16 එක කියන එක ගත්තයින් පස්සේ මේකත් කාලයක් ඇති මොකද වෙන්නේ? මේගොල්ලන්ට ගැටලුවක් වෙනවා රයිට්. ඉතින් ඒ නිසා අවසානයේදී ඒගොල්ලෝ මොදරේ ඔක්සිජන් පරමාණු ස්කන්ධ 16 පංගුවන අද වර්තමානයේ පාවිච්චි කරනවාද කාබන් හයිඩ්‍රලා C හයිඩ්‍රලා කියන සමස්ථානික C12 සමස්ථානික සමස්ථානික ස්කන්ධේ ආන මෙයාගේ 12 පංගුවක් තමයි අද වර්තමානයේ පාවිච්චි කරනවා කියලා පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණු ස්කන්ධය කියන එක කියන ඇටොමික් මාස් යුනිට් කියලා අද වර්තමානයේ පාවිච්චි කරන්නේ මෙන්න මේ කාබන් හයිඩ්‍රලා සමස්ථානිකය. කාබන් හයිඩ්‍රලා අපි කියනවා මෙයාට C12 කියලා. C12 සමස්ථානික ස්කන්ධයෙන් 12 වෙනි අපිට තමයි අද වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකය අර දැක්වීම කරන්නේ. එතකොට අපි අද බලමු ඊළඟ කොටස පුතේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. මොකද අපි දන්නවා දැන් අපි හඳුනගත්තනේ පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් අපි ගෝ පරමාණු ගැනශේ කුඩා අංශය අතර පරමාණු ස්කන්ධෙමයින අපි පරමාණු ස්කන්ධ ඒකකය අත්දැකවලින් කරා. ඒතර සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ දැන් එයාට සාපේක්ෂ දෙයක් මයින නැහැ. දැන් ඉස්සර මම පැහැදිලි කරා වගේ අපි කරන්නේ මොකක්ද? රාදී එක පැත්තකට දාගන්නවා අපිට ස්කන්ධෙ මයින අවශ්‍ය පරමාණුව නැත්නම් අණුව දාගෙන අනිත් පැත්තට අපි දාගන්න මොකද්ද? අපි හඳුනගත්ත පරමාණු ස්කන්ධ ඒකකය. ආ දැන් ඉතින් අපි කෝ අද වර්තමානයේ පාවිච්චි කරන මොකද? C හදලා සමස්ථානිකය තමයි. C හදලා සමස්ථානිකය 12 වෙනි පංගුව තමයි
පරමාණු ස්කන්ධයේ ස්පර්ශය. ඒතකොට එතෙන්දී උදාහරණ දෙනවා මෙහෙම ගන්නම්කො සරල උදාහරණයක්ම අපේ ආචාර්ය මණ්ඩලය. දැන් අපේ ආචාර්ය මණ්ඩලය ඔයගොල්ලෝ දන්නෝ සාමාන්‍ය අහංගවස ඉන්නවා, නාලගස ඉන්නවා, අපපරිස ඉන්නවා, නාසේනාරවංශ, ඊගාඩ රංජිස, ඊගාඩ පුටිගස කට්ටි ඉන්නවානේ. ඒතර මෙතෙන්දී අපි හිතමු නාලගසගේ ස්කන්ධයට මයින් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට ස්කන්ධ මිනුමේකයක් නැත්නම් නාලගසගේ අතිශය ටිකක් ස්කන්ධෙන් වැඩි කෙනෙක් නම් එයාව ස්කන්ධේ මයින් අවුට් වුණා අතිශය කුඩා එකක් නම් අපිට සාපේක්ෂ කුඩා එකක් නම් තමයි අපේ ස්ටාෆ් එකේ අපපරිස. අපපරිසට සාපේක්ෂ අවුට්ලා මයින් නාලගස ස්කන්ධය. එතෙන්දී අපි කරන්නේ මොකද්ද? අපපරිස වගේ ඩමි ටිකක් හදාගන්න නිකන් හිතන්න මේ උදාහරණයක් නා. අපි ඩමි ටිකක් හදාගෙන ඒ ඩමි ටික එක පැත්තකින් තියාගන්න. ඒතර මෙහෙම අපි ගත්තොත් ඉස්සෙල්ලා පැහැදිලි කරාගේ තරාදිය තියෙනවා. තරාදිය අපි මෙන්න එක පැත්තකට දාගන්නවා නාලගසව. මේ නාලගස පිළිතන්න රයිට්. ඒතර මේ පැත්තේ තරාදිය අපි දැන් අපේ ස්කන්ධෙමයින ඒක ටික දාන්න යන්න රයිට්. ඒතර මෙන්න මෙතෙන්දී අපිට මේ ඉන්නවා අපේ අපයිස වගේ හදාගන්න ඩමි ටික ඔක්කොම සර්ව සම හැම එකම සමාන එක පිළිතන්න. ඒතර අපි කරන්නේ මොකද්ද? මේ එකක් දාලා බලනවා තුලනේ කරන්න. තුලේ වෙන්නේ නැහැ. දෙකක් දාලා බලන තුලේ කරන්න රයිට්. ඒ තුලේ වෙන්නේ නැහැ. තුනක් විතර දාන්න මොදෙන් මෙයාගේ ස්කන්ධෙට අරපත් සමානලා මේ තරාදිය ගන්නට තුලනේ ලක්වීම සිදුනවා. ඒතර අන්න මෙතෙන්දී අපි කියනවා මොකද්ද? මේ නාලගසගේ ස්කන්ධය අපිට ගන්න පුළුවන් අපපදිසගේ ස්කන්ධයට සාපේක්ෂ තුන් ගුණයක්. අරින් තුනක් දැම්මනම් මෙයා තුලේ වෙන්නේ නාලගසගේ ස්කන්ධය ඒ වගේ තුන් ගුණයක් කියලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේම අපිට පුළුවන් තරාදී එක පැත්තට මූලද්‍රව්‍ය පරමාණු දානවා. අපිට මයින් අවශ්‍ය එකේන අර ඉස්සලවන් කිව්වා වගේ මැග්නීසියම් වගේ පරමාණු මෙතෙන් දාන්න පුළුවන්. දාලා ඉවරලා මේ පැත්ත අපි මේ වෙන දානවා ද හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් නෙවෙයි අතන මෙතෙන් අපි ගන්න දැන් C12නේ. C12 සමස්ථානිකේ 12 එකේ කොටස්. 12 එකේ කැරි මේ තියෙන අපි ওই කොටස් කීයද? ඒතර මේව අපි කිනේ දාලා බලමු අර තුනේ ගන්න කොච්චර දාන ඕනද කියලා. ඒතර එතෙන්දී අපි දකින්න මොකද්ද? මැග්නීසියම් වල ස්කන්ධය තුලනේ කරන්න මේ වගේ C12 සමස්ථානිකේ 12 එකේ කැරි 24ක් විතර දානවා. ඉතින් අපිට කියන්න පුළුවන් මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි 24ක් කියලා. ඕන්නෝක සොයන්න අපි චුටි සම්බන්ධතාවයක් ඉදිරිපත් කරමු. මොකද මේ සම්බන්ධතාවය මෙන්න මේක තමයි සම්බන්ධය. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි යම් පරමාණු ස්කන්ධය බෙදෙන කියෙන්ද පරමාණු ස්කන්ධ ඒකකේ. යම් පරමාණු ස්කන්ධය බෙදෙන මොකෙන්ද? පරමාණුක ස්කන්ධ ඒකකේ. ඒතර එහෙනම් අපි කියන්න පුළුවන් පරමාණු ස්කන්ධ ඒකකේ කියනවා C12 සමස්ථානිකේ 12 නේ කැරි. ඒතර යම් පරමාණු ස්කන්ධ බෙදීම C12 සමස්ථානිකේ 12 නේ කැරි දාන්න කියලා මම කිව්ද පරමා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. එතකොට අපි දැන් කතා කරගෙන හිටියේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ. සාපේක්ෂ පරමාණු ස්කන්ධ කියන්නේ මොකද? යම් පරමාණු ස්කන්ධය බෙදීම පරමාණු ස්කන්ධ ඒකකේ. ආ පරමාණු ස්කන්ධ ඒක කියන්නේ මොකද? C12 සමස්ථානිකේ පරමාණු ස්කන්ධේ 12 එක. එතකොට දැන් අපි උදාහරණයකට අපි යමු ඔක්සිජන් පරමාණු සාපේක්ෂ පරමාණු ස්කන්ධෙ මයින්. රයිට්. අපි ඒතර බලමු ඔක්සිජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධෙ මයින්නේ කොහොමද කියලා. අපි යමු දැන් අපේ සම්බන්ධතාවය තමයි ඔක්සිජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමානයි ඔක්සිජන් පරමාණු ස්කන්ධෙ බෙදීම පරමාණු ස්කන්ධ ඒකකය. ඔක්සිජන් පරමාණු ස්කන්ධෙ බෙදීම පරමාණු ස්කන්ධ ඒකකය වලද C12 සමස්ථානික ස්කන්ධේ 12 එක. දැන් මොන අපිට අපේ ටියුට් එකේ වලදී දීලා ඇති ඔක්සිජන් පරමාණු සැබෑ ස්කන්ධය. ඔක්සිජන් පරමාණු සැබෑ ස්කන්ධය ගණනය කරන විද්‍යාචාර්යෙන් ඒ ගණනය කරපු වගේ දේ තියෙනවා කියලා 2.66 වැඩි කිමින් 10^23 ග්‍රෑම් කියලා. රයිට්. ඒතර මේ ගොඩාක් කුඩා ගියා. රයිට්. ඒතර එයාට සාපි ඊට පස්සේ මෙතන දීලා තියෙනවා අපිට කාබන් පරමාණු ස්කන්ධය C14 සමස්ථානික පරමාණු ස්කන්ධය තමයි කියද 1.99 වැඩි කිමින් 10^23 ග්‍රෑම්. ඒතර එයාගෙන් 12න් පංගුව. ඒ කියන්නේ පරමාණු ස්කන්ධය කියන්නේ. ඒතර අන්න එක අපි මේකට ආදේශ කරා. මේ ඔක්සිජන් පරමාණු ස්කන්ධය බලන්න නිබන්ධන වලදී දීලා ඇති ඔක්සිජන් පරමාණු ස්කන්ධය බෙදීම C12 සමස්ථානික පරමාණු ස්කන්ධය 12 නේ. C12 සමස්ථානික පරමාණු ස්කන්ධය කියන්නේ 1.99 × 10^23 එයාගෙන් 12න් පංගුව. ඒතර මෙන්න මෙයාව සුළු කරන්න පුළුවන් ආයතන මේක සුළු කරයින් පස්සේ අපිට ලැබෙන උත්තරේ. මේක සුළු කරාම ලැබෙන උත්තරය ආසන්නව 16ට සමාන කියලා ලැබෙන. මේක සුළු කරන්න ආයතන පුළුවන් ග්‍රෑම් ටු ග්‍රෑම් කැපෙනවා. මෙතන ආයතන පේනවා ග්‍රෑම් ටු ග්‍රෑම් කැපිලා යනවා. ඊට පස්සේ ඉරයක් මේ ඉරුඹුඩ සහ ඉරයක් තියෙන 10^23 කැපෙනවා. මේ බෙදීම 12 න් එක කෙනෙක් කියන ඔල්ඩ් ගියන් පස්සේ කියන උඩට මාරු කරන බං ගණිත සිද්ධාන්ත පාච් කළා. ඉතින් මේ මාරු කරලා සුළු කරයින් පස්සේ අපට අවසාන වශයෙන් ලැබෙන උත්තරය තමයි මෙන්න මේ ගාන. මේක වුණා අපිට මෙහෙම පෙන්නන්නත් පුළුවන්. 2.66 ගුණ කිරීම අරක 12 උල්ටා 12 බෙදීම 1.99 කියලා ගන්නවා. මෙන්න මේක සුළු කරගත්ත නම් උත්තරය ආසන්නව සමානයි කියලා 16 ආසන්නය ලැබෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි කියන මොකක්ද කියලා. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 16. ඒක අදහස් මොකද්ද? ඔක්සිජන් පරමාණු ස්කන්ධය
සී හදලා සවස්ථාන පරමාස්කන් 12 එක වගේ නැත්නම් පරමාණු ස්කන්ධ ඒකකේ වගේ 12 ගුණයක් කියන 16 ගුණයක් කියන එක.